ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිතිය ඊයේ සවස 4ට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. එම වැඩවර්ජනය පැය 48ක් ක්‍රියාත්මක කරන බවයි තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් අද දින දිවයින පුරා තැපැල් කාර්යාල වසා දමා ඇති අතර සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව පත් වුණේ දැඩි අපහසුතාවයකටයි. මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතුද නවතා දමා තිබුණා. වර්ජනය නිසා බොරැල්ල තැපැල් කාර්යාලයේද වසා දැමුණේ මේ ආකාරයෙන්. ඩුවරලි දිස්ත්‍රික්කයේද සියලුම තැපැල් කාර්යාල වසා දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා. මොකද හිතන්නේ මේ හැමදාම ස්ට්‍රයික් පෝස්ට් ඔෆිස් එකේ අපිට තමයි බලපාන්නේ ඒක ලයිට් ලගවන්න නැත්නම් ඒ ලයිට් ල කපනවා. වර්ජනයේ හේතුවෙන් ගාල්ඩ දිස්ත්‍රික්කයේ ගාල්ඩ පින්නදුව අක්මීමඩ සහ පොත්තල තැපැල් කාර්යාලද වසා දමා තිබුණේ මේ ආකාරයෙන්. දඹුල්ල තැපැල් කාර්යාලයේ කටයුතුද නතර කර තිබෙනවා. දිවයිනපුර සියලුම තැපැල් සේවකින් වර්ජනය නිරත වන නිසා පාරිභෝගිකින්ට සේවා ලබා ගැනීමට එන්න එපා කියලා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර ඉල්ලීමක් කළා. එවැගේම අද දවසේ දිවයිනපුර තැපැල් කාර්යාල 653ක් එවැගේම උපතැපැල් කාර්යාල 3410ක 27000කට ආසන්න තැපැල් සේවකයන් මේ වැඩ වර්ජනයත් එක්ක එකතු වෙනවා. අද දවසේ ලංකාවේ කිසිදු තැපැල් කාර්යාලයක කිසිදු තැපැල් සේවාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා අපි පාරිභෝගිකයන්ට ඉතාමත් ඕනෑකමින් මතක් කරනවා අද දවසේ තැපැල් කාර්යාල සඳහා පැමිණීමෙන් වළකින ලෙස වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ කාල සීමාව තුළ තැපැල් කළමනාකාරීත්වය සහ දේශපාලන අධිකාරිය මේ පවතින ගැටලු සඳහා පිළියම් යෙදීම සඳහා කටයුතු නොකොළොත් ඉදිරියේදී මේ වැඩ වර්ජනය දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.